අපි දුටුවා ගෙවිලගේ යුග. මේරටේ ලොකු වසාධාරණක ලක්වුණා පාසැල් දරුව. කොයිඩ් වසංගතයේ නිසා දිගු කලක් පාසැල් නිසිලෙස පැවැත්වනේ නෑ. ඊට පසුව පාසැල් දරුවන්ගේ ප්‍රධාන විභාග පැවැත්වන කාල සයමාව තුළදී පවා. පාලක පිරිස කිසිම කාරුණික භාවයකින් තොරව විදිලුවේ කැපිම් සිදු කලා. ඒ අවස්ථාවදී අපි උුණපුනාා රජයෙන් නිල්ලේ මක් කළා වි්වාහග පැවැත්වන්න දිනවල ඒ විදුලිය කැපීම අත්හිටවන්ට කියලා. නමුත් ඒ උදවිය එ කිසිවකට ඇහුම් කන්දුනෙ නෑ. හැබැයි පුදුමයට කරුණ නම් විදුලිබිල වැඩි කල වහාම රජ විදුලිය කැපීම නතර කලා. එන් අපට පේ නවා. විභාග පැවැත්වෙන වකවානු තුළ අකණ්ඩෝ විදුලි සැපීම ලබාදීමේ හැකියාව තිබියදිත් තමයි විදුලිවෙෙල වැඩිකිරීම සඳහා යම් බලපෑමක් හැටියට තමයි ඒ විදුලි කැපීම කළින් ඒකම මෙම පස්සේ උසස් පෙළ විභාගේ උත්ත්‍රපත්‍ර පීක්ෂාව පාසැල් දරුවග ජීවිතයේ වැදගත්ම ප්‍රධානතම සන්ධිස්ථානමය විභාගේ තයි උසස් පෙළ විභා ගදත සාමාන්‍ය පිළි විභහගේ රැකියාවකට යන්ට පෙරකාලේ වගේ පොළුවන්කමක් නෑ. එය උසස් පෙළ කරන්නට කඩයිම් විභාගයක් පමණයි. එනිසා උසස් පිළි උබභාගය තමයි දරුවෙක්ගි ඉදිරි උසස්හදධ්‍යාපනය තීන්දු කරන විභා. එනිසා මේ අවස්ථාවදී. විභාග උත්‍රපත්‍ර පීක්ෂාවදී. විශ්වවිද්‍යාල ආච්චාර මහච්චාරවරු ඒ වගේම ගුරුවරු. ගෙනයන වුරෘත්තිය ක්‍රියාමාර් ගෙනනිසා. සැල් දරුවෝ ඉතාම අසීරු තත්ත්වයට පත් වෙලා තිබෙන. තමන් ඉදිරි අනාජතය පිළිබඳ දැඩි අවිනිිෂ්ච තාවේකට ෝුම් මූුණ දීලා තිබෙනවා. එනිසා මෙවැනි අවස්ථාවකක් විශේෂයේ. ඒ අය කාරණයක් හැටට ඉදිරිපත් කරනවා මේ බදු වැඩිකිරීම් පිළිබඳ කාරණයේද ජනාධිපතිස්තුමා සාකච්ඡාවක් ලබා දෙන්නවා නම් ඒ සාකච්ඡාවෙන් පසුව ත්‍ර පත්‍ර පරික්ෂා කිරීම ක හැකි න්න විශ්විද්‍යා ආචාර මහචාරවරන්ගේ මතය අදහස් ඒ පිළිබඳවත් සමිතිය තුළත්යම් මත අදහස් ඇති. කෙසේ නමුත් මේ වෙන විටත් දැනගන්ට තිබෙනකාරයට ඕ නිල්ලා සිටින සාකච්ඡාව ජනාධිපතිවරයාගෙන් ලැබී නෑ. එනිසා මේ අවස්ථාවති මේරලටේ සමස්ත දරුවන් වෙනුවේ. ඉල්ල හිටිනවා. ජනාධි පයිතුමාට සුළුවෙලාවා ජාතිය දරුවන් වෙනුවෙන්. වෙලාවෙෙන්කරල දීලා මේ අ ඇතක් කතා කර. මේ අයට වුනත් පුළුවන්කම තිබෙනවා ජනාධිපතිවරයා හිතා මතාම මේ ප්‍රශ්නය විසඳීම සඳහා වුවමනාවක් නොමැතිකම නිසා සාකච්ෂාවක් ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳෝ රටට කියලා. තමන්ගේෘතිය ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරයේදී. ආණඩුවත් එෙක්ක යම් ගණු දෙනු තියනෙන බේලගන්න හැබැයි ඒකට මේ රටේ දරුවෝ ්‍රා පකාරෝ බවට පත් කරගන්ට එපා කියෙන ලීම අපි සමස්ත ආචචාර මහච්චාරවරුන්ගෙන් සහ ගුරුවරුන් එල්ලා හිටිනවා. සමහරිවිට ඔබ තමුන් නාසලක දරුව මේ විභාගට පෙනීදලා ඇති. තමන්ගේ ඥාතීන් හිතවතුන්ගේ දරුව පෙන්නේෙ ඉදිදර හැති එනිසා මේ තමන්ගේ ප්‍රශ්නයක් හැටියට සල කලා කටයුතු කරන්නට කියෙන ඉල්ලීම ජාතියේ දරුවන්ගේ නාමයෙන් අපි ඉල්ලසිැටිනවා. ඒක්කම අද මේ රටේ පාලනශේශ්‍රයේ පලාාත් පාලන නායතන සයල්ලද අකර්මන්න වෙලා තිෙන්. අද නිලධාරී පාලනයක් තියෙන්. පලාස්වබහා විසුරු අහැරලා දීර්ණ කාලයක්. පලාස්වබහදු පාලනය වෙන්නේ විධායිකයේ පත්තිම් ලබකු ආණ්ඩුකාරවරු හර. අද පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විශරීමේ බලය ජනාති පතිවට ලැබි ලතිබෙන. ඒන අද මේලටේ පාලනයේ සුවිශේෂ භූමිකාවක් විදායක විසිල් සිදු කරනු ලබනවා. පළත්පාල නායතන ඔහුට අවශ්‍යකාරයට අදාළ නිලදානිලවා කරවාගන්නට පළ සබහා තමන් පත්කරන ආණ්ඩුකාරවරු හරා ක්‍රියාත්ම කරන්න ඒවගේම පාර්ලිමේන්තුවත් විශරීම සඳහා තියෙන බලය තුල යම් අනිසු බලපෑම ඇතිකරමින් සිටිනු. එනිසා විශේෂයේ මතක් කරන්නට ඕන මොකද මේ පාල නායතන පවතින්නට ඕන මොක. ට කො ජනාතිපතිතුමා අපේක්ෂා කරන ආකාරයට දෙදාහතලිස් හට වෙනකම් එතුමා බලාපොත්තු වන්න තැරට රට එනතුරු ඉඳල චන්දෙත්වීම නං. ඒක ඇත්තරිපිතින් ප්‍රජාතන්තරුවාදයට කොයි තරං එකඟද කියනෙක් ගැන අපි කල්පනා කරන්නට. ඒක්කම අද පලාස් ස්වභහා වෙනුවෙන් රජය මුදල් වෙන් කරන. හැබැයි මුදත්. බියදම්මන ආකාරය දිහා බැලුවා. පලාස් ස්වභහාවලාද තියෙන සම්පත්. ශේෂයෙන්ම වාහන්න දේපල භාවිතාව නාකාරය දිසා බැලවාම දූෂණය නාස්තිය ය වහග හිල්ල තිබෙනු මයිතරන්නේ පළත්පා නායතරනලත් ඉතිරි වකවානු තුල ඔය තත්වය උද්ගත වෙන එනිසා පිඉල්ල හිටිනෝ ජනාධිපත්තුමා කතා කරන දෙදස් විසියට කියන්නේ තවවුරුදු කියක් එහට ගිහිල්ලත් මේ දෙදස් විසිතුණ එදාස්හතලිස්සට වෙනකොට තවුරුදු විසි පහකට පස්සේ අපේරට්ටේ ජනතාවගේ ආයු අපේක්ෂණය අනුව එක ජීවත පරීම ලස්වීමමාවක්ති බෙනවා. අද ජනාධිපයිතුමාගේ වයසර් යන කල්පනා කරලා බලන්න කොට. මාදන්නඇත් අවුරුදු විසි පහක්කදී. එතුමා ජීවතුවන් අතර සිටිද නැද්ද මේවස්ථාදායකය නියෝජනය කරන අයගෙන් කී දෙනෙකුට ඒත් අත්වය සියසින් දකින්නට එවි පිළිබද්ධ යම් දෙයක් මේ ප්‍රකෘති කන්දකින් අහන්නට අවස්ථාව ලැබේ විදිකල්. එනිසාද මා දකින්නේ. අපට දීර්ධ කාලයේ නිශ්චිත ඉලක්ක තිබේ යුතුවෙනවා. හැබැයි අවුරුදු විසිපහගට අනාගතය ගැන කතා කරමින්. රටේ වර්තමානයේ පවතින තත්ත්වයන් අමත කරලා මේ තියන ගැටුළු ප්‍රශ්නමලට විසුඳුම් ලබා දෙෙනු වෙනුවට ඒ විසඳුම් මගහැරලා අනාගතයේ පිළිබන්ද බලාපොරොත්තු සිහින මාලිගාවලට මේරටේ ජනතවසා විශිෂ්ිම තරුණ පාරපුර ගෙනයන්නට ජනාධිපයිතුමා. උත්සාහ දරනවා කියන අදහස තමයි අපි තුළ තිබෙන් ඒක්කම අද විශේෂයෙන් ඉදිරියේද ප්‍රතිශස්ව පනත පිළිබඳව කතාවෙනවා නමුත් ඇතිවුණු විරෝධතා සහ විරුද්ධ පක්ෂයෙන් එල්ලවුණු අභියෝග තුළ අණඩු වක්කමැත්තෙන් හෝ එය තව යම් කාල සීමාවකට කල්දාලා තියෙන් මොකද යුරෝපියය රටවල් ජSPි සහනය ලබාදීමද මේ මානු හිමිකම් කඩකිරීමම් පිළිබඳ ගැටු පශ්න ඇතිවේද කියන ආ්ඩුව තුළටත් පවතින සැකේ අවිශ්වාසය නිසා තමයි ඒත්වේ ඇතිවෙලා තිබෙන නමුත් කවදා හෝ මොන සුළු සංසෝධන කරලා මේ පනත තුළ තියෙන පද සහ වචන වෙනස් කරලා ඒ කටයුත්ත කරන්නට සූදානං වනත් අපි පැහැදිලුව මතක් කරන්න ටෝන මේ තියෙන අනිටු පලවිපා සහ ජනතාව මර්ධනය කරන එරවටේ මේ රටේ පුරවැසියන් ජටත්වැසියන් බවට පත් කර ගන්නට උත්සාහ දරණ එම පනත වෙනුවෙන් අපි අනුගමනය කරන ක්‍රියා කලාපය හොඳ අධ්‍යෙනකින් පසුව අපි රටට ප්‍රකාශ කරනෝ වගේම ඒ ඒ ඇහිත කර තත්ත්වයක් නැති කර ගැනීම සඳහා අපේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් අපි කටයුතු කරන. එක ම අද ආණ්ඩුව තුළ ලොකුම අරුබුධයක් පවතින බෝ පේනවා මොකද දිනෙන් දිනම කැබිණට අමාත්‍යවරුන් පත් කරනවා කියනවා ආ්ඩු රවනු පත්කරනවක නමුත් ඒ සියල්ල අද දින නියමයක් නැතුව කල්ගිහිල තියෙන. මහිතන්නේ ඉදිරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන්නට බලාපොරොත්තු වන ගැටලුකාරී මේ පනත් කෙටුම් පත් සම්මත කරන තුරු මහිතන ජනාතිපතිවරයා මේ තනතුරු වෙනුවෙන්. අලුත් දදවිය පත්කරන්නට පොපමන වූමනාව තිබුණත්. ඒතුළින් යම්මය ගිහිත් නොහොදකම් ඇතිවෙලා චන්ද විමසීමදී එය. යම් බලපෑමක් ඇතිවේකේන විශ්වාසය නිසා තමයි අද මේ තත්වයන් දිගින් දිගටම කරගෙනයන් තියනිසා